ආනාපානි විපාකේච මග්ගේ සබ්බත්තගාමිනා නානා ධාතුම්මි ලෝකස්මින් අදිමුත්තිම්මි පානිනම් වැඩ සිටින ගෞරවාර මහා සංඝරත්නයන් අවසර සදහවත් වාසනාවන්ත ගුණගරුක පින්වත්නි ඊතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව වස්තුම්මාසේ පවත්වන ලබන මේ උත්තරීතර සම්බුද්ධ වන්දනා බෝධි පූජා පින්කම්වල අදත් එක් දිනක් අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන ඉරුවන් මහත්මයා සහ ඒ මහත්මිය ඇතුළු වස් පින්කම් වලට සහසම්බන්ධව කටයුතු කරන සෑම පින්වතුන්ලාම ඒ වගේම අනිකුත් සෑම දෙනාම ඊතාම ශ්‍රද්ධාවෙන් සම්බුදු පියාණන් වහන්සේගේ ගුණ විශේෂයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාව සිදු කරන්නට යෙදුණා අද දින බොහෝ දෙනෙක් මතක් කළ පරිදි මාතෘකාව වශයෙන් කෙටි අනුශාසනාවට තබා ගන්නේ බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේ අතර වෙනස ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකගේ ගුණ කියන්න මේ මිහි පිට මේ විශ්ව ධාතුව තුල කිසිම කෙනෙක් සමත්කම් ලබන්නේ නැහැ සම්බුදු පියාණන් වහන්සේගේ ගුණ අචින්තේයයි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා කර්මය කියන්නේ අචින්තය දෙයක් හිතලා ඉවර කරන්න බැරි දෙයක් සම්බුදුවරයෙකුගේ ගුණ හිතලා නිම කරන්න බෑ ලෝක විෂය අචින්තයයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා මේ ලෝකයේ විශ්වය ගැන හිතලා නිම කරන්න බෑ නමුත් අපි මේ උත්සාහ ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සියල්ලක් සිහිපත් කිරීමට නෙමෙයි අපි දන්නා තරමින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නේ කවුද කියලා යම් තරමක අවබෝධයක් ලබා ගැනීමටයි අපි සෑම බෞද්ධයෙක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කරනවා ඒ ධර්ම මාර්ගයේ ප්‍රධානී කරපු උත්තමයාණන් වහන්සේ පිළිබඳ අවබෝධයක් නැත්නම් හරි හැටි ඒක අපේ තියෙන ලොකු දුර්වලකමක් ඒ නිසා අද බුදුරජාණන් වහන්සේ පිළිබඳ යම් අවබෝධයක් ලබා ගමු පින්වතුනි මේ පවතින්නේ ලෝකයේ අවසාන කල්පයයි මේ අවසාන කල්පයේ තව එක බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න නියමිතයි ඒ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ ලෝක ධාතුව විනාශ වෙනවා සංවට්ට විපත්තයි කල්පය ඒක ඒ ලෝක විනාශය සිදු වෙනවා ඉතින් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ධර්මාන කාලයයි මේ කාලය තුලදී සෑම බෞද්ධ පින්වතුන්ලාම නිරන්තරයෙන් උත්සාහ ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මාර්ගයේ ගමන් කරලා ඒ උත්තරීතර මාර්ගයක ප්‍රතිපදාවකටවත් පැමිණෙන්නයි උන්වහන්සේ පෙන්වා දුන්නා මගඵල ඥානයන් ඒ මගඵල ඥාන අතර අපිට පුළුවන් නම් එක මාර්ගඵලයකටවත් පැමිණෙන්න අපි මේ සංසාර බයෙන් නිදහස් වෙනවා කිසිම කාලයක සතර අපාය ආදී දුක්ඛයකට වැටෙන්නේ නැහැ ඒ නිසා නිරන්තරයෙන් බෞද්ධ උත්සාහ ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේට ණයකාරයෝ නොවෙන්නයි උන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් මුළුල්ලේ දසපාරමිතා ධර්ම පූර්ණේ කරලා අප්‍රමාණ දුකක් විඳලා මේ සත්‍ය අවබෝධ කරගත්තේ උන්වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන මේ ලෝක සත්වයාත් මේ සංසාර දුකෙන් අත මුදවන්ට ඕන කියන මහා කාරුණික සිතුවිල්ලෙන් මේ විශ්වයට මේ ධර්මය විවෘත කළා ඒ විවෘත කරලා උන්වහන්සේ බලාපොරොත්තු වුණේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම මාර්ගඵලවල පිහිටයි කියන බලාපොරොත්තු වෙනුයි ඒ නිසා නිරන්තරයෙන් අපි හැමදෙනාම උන් වහන්සේගේ පරමාර්ථය අපි මුදුන් පමුණුවා ගන්නට උත්සාහ ගන්න උන මේ සෑම ආගමික ක්‍රියාවකදීම පින්වතුනි බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද බුදුරජාණන් වහන්සේ ගැන උන් වහන්සේම පෙන්වා දෙනවා මෙන්න මෙහෙම දිනක්
බුදුරජාණන් වහන්සේ මහමග උකට්ටා සීතව්‍ය කියන මේ ගම් දෙක අතර මාර්ගයේ වැලි පාරක ගමන් කරනවා වඩිනවා මෙහෙම වඩිනකොට වැඩම කරලා උන්වහන්සේ ගිහිල්ලා ගහක් යට උන්වහන්සේ ඉඳගෙන ඉන්නවා මේ ගහ යට ඉඳගෙන ඉන්නකොට එක්තරා බමුණෙක් මේ මාර්ගයේ දිගේ එනකොට මේ මාර්ගයේ පිහිටලා තියෙන පාසලකුණු දැක්කා. දැකලා හොඳට බැලුවා බලලා කල්පනා කරනවා මේක නම් මිනිස්සෙකුගේ පාසලකුණක් නෙමෙයි. ඉදිරියටම ගියා. ගිහිල්ලා බලනකොට වටපිට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ළඟට ගියා. ගිහිල්ලා වැඳලා පැත්තකින් ඉඳගෙන බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ දෙවියෙක්ද බුදුහාමුදුරු උත්තර දෙනවා නැහැ බ්‍රාහ්මණය ඊළඟට මේ බමුණ අහනවා එහෙමනම් ස්වාමීනි ඔබ වහන්සේ ගාන්ධර්වයෙක්ද බුදුහාමුදුරු උත්තර දෙනවා නැහැ බ්‍රාහ්මණය ඊළඟට මේ බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි ඔබ වහන්සේ යක්ෂයෙක්ද යක්ෂේ කියන්නේ යක්ෂ කියන්නේ 이르දි කියන එකයි 이르දිය කියන එකයි තේරුම යක්ක කියන වචනේ තේරුම 이르දිය යක්ෂ කියන අයට 이르දි බලය තියෙනවා ඉතින් යක්ෂයෙක්ද බුදුහාඳුර කියනවා නෑ මම යක්ෂයෙක් නෙමෙයි ඔබ වහන්සේ එහෙම නැත්තම් අදි බල ඇති එහෙම නැත්තම් සුපර් නෝමල් පවර් කියනවා අපි එහෙම කෙනෙක්ද නෑ මම ඉතාමත් නැචරල් මම ස්වභාවික ඊට පස්සේ මෙයා අහනවා එහෙමනම් ඔබ වහන්සේ මිනිසෙයිද බුදුහාඳුරු උත්තර දෙනවා නෑ මම මිනිසෙක් නෙමෙයි ඊට පස්සේ මේ බවුන ටිකක් කේන්ති ගන්නවා අරගෙන කියනවා එහෙමනම් ඔබ වහන්සේ මොකෙද්ද ඊට පස්සේ බුදුහාඳුරු අන්න බුදුහාඳුරුව පිළිබඳ අර්ථකථනයක් කරනවා උන්වහන්සේ කොහොමද උත්තර දෙන්නේ උන්වහන්සේ උත්තර දෙනවා බ්‍රාහ්මණය මේ ලෝකේ යම් කිසි වැරදි අකටයුතුකම් පාප කියලා යමක් තියෙනවද ඒ සියල්ලම දුරු කරලා ඉන්නේ මම ඒ වගේම මේ ලෝකේ වැඩිය යුතු වඩා දියුණු කරගත යුතු යමක් තියෙනවද ඒ සියල්ලම වඩලා ඉන්නේ මම ඒ නිසා බ්‍රාහ්මණේ දනගන්න සීති භූතෝස්මි බ්‍රාහ්මණ මම අන්නේ වගේ නිවිච්ච කෙනෙක් බුද්ධෝ මම බුද්ධයයි දනගන්න කියලා මෙතනදී අපිට වැදගත්ම කාරණේ තමයි ඔබ වහන්සේ මිනිස්සෙක්ද කියලා අහපුවාම උන්වහන්සේ කිව්වා නැහැ කියලා මොකද්ද ඒකේ තේරුම උන්වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා බ්‍රාහ්මණය මම මිනිස්සෙක් නොවන්නේ මෙන්න මෙහෙමයි මේ ලෝකයේ සියලුම මිනිසුන් ලෝභ ద్వේෂ මෝහ කියන අකුසල ධර්ම වලින් යටපත් වෙලා ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය මේවා ඉස්මතු කරගෙන එකිනෙකා පරයමින් එකිනෙකා ඉලිප්පෙමින් එකිනෙකා ගිලෙමින් මේ සංසාර සාගරේ ගමන් කරනවා අන්නේ එකිනෙකා පරයමින් එකිනෙකා ගිලෙමින් ඉලිප්පෙමින් යන මේ සංසාර සාගරයෙන් මම ඒ අය අතරින් පදුමන් නෙළුමක් වගේ ඒ අයගෙන් ඉහළට ඇවිල්ලා ඉන්නවා ඒ නිසා මම සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි මිනිස්සෙන් අතරත මිනිස් නාමයෙන් සිටින උත්තරීතර මිනිසෙක් ඒ නිසා මම බුද්ධ කියලා මට කියනවා නම් වඩාත් හොඳයි කියලා ඉතින් ওই බුදුහාමුදුරුවම බුදුහාඳුරුව පිළිබඳ කියපු එක්තරා අවස්ථාවක් එතකොට තව එක්තරා අවස්ථාවකදී මහා සීහනාද සූත්‍රය මහා සීහනාද සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ බුදුහාමුදුරුව කවුද කියලා උන් වහන්සේම විස්තර කරලා දෙනවා බුදුහාමුදුරුව කවුද කියලා පින්වතුනි දිනක් ලිච්ඡවි රාජවංශයෙන් පැමිණිච්ච එක්තරා කුමාරයෙක් බුදුහාමුදුරුව ගාව මහාන වෙලා උන් වහන්සේ ළඟ කලක් ඉඳලා නොබෝ කලකින් සිවුර ඇරලා ගියා සිවුර ඇරලා ගිහිල්ලා ගමක් ගමක් පාසා නගරයක් නගරයක් පාසා මේ ලිච්ඡවි කියනවා බුදුහාමුදුරුව කියන්නේ උන්වහන්සේට විශේෂ ඥානයක් නැහැ උන්වහන්සේට විශේෂ දෙයක් නැහැ
බුදුහාමුදුරුවෝ කියන්නේ උන්වහන්සේට දැනෙන දේ තර්කානුකූලව ඉදිරිපත් කරන කෙනෙක් විතරයි. විශේෂ ඥානයක් අධිගමයක් කියලා එකක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේ කරන්නේ උන්වහන්සේට වැටහෙන දේ තර්කානුකූලව සමාජයට දීම විතරයි කියලා බුදුහාමුදුරුවෝ ගැන අගුණ කියන්න ගත්තා. මහාසාරිපුත්ත මහරහතන් වහන්සේ හිමිදිරි උදෑසන පාත්‍ර චීවර අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනව අර ගමට. වැඩම කරනකොට මිනිසුන්ගෙන් මේ අහන්න ලැබුණ අර ලිච්ඡවි තනත්තා බුදුහාමුදුරන්ගේ අගුණ කී කියා යන ආකාරය. පිණ්ඩපාතේ අවසානයේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා එකත් පසෙක ඉඳගෙන කියනවා ස්වාමීනි අප ළඟ පැවිදිව සිටපු ලිච්ඡවි කුමාරයා සිවුරු හැර ගිහිල්ලා මෙන්න මෙහෙම ඔබ වහන්සේ ගැන අගුණ කියනවා. බුදුහාමුදුරුව අහනවා මොනවද කියන්නේ? ස්වාමීනි බව සම්මා සම්බුදු වරුන්ට විශේෂ ඥානයක් විශේෂ දෙයක් අධිගමයක් නැහැ. සම්මා සම්බුදුනේ ශාක්‍ය ගෞතම බුදු පියාණන් වහන්සේ කියන්නේ උන්වහන්සේට හිතන දේ තර්කානුකූලව පමණයි. බුදුහාඳුරු කියනවා සාරිපුත්ත මේ මෝඩ පුරුෂයා බුදුහාඳුරන්ගේ අගුණ කියනවා කියලා කියන්නෙම ಗುಣ තමයි. ඇයි? ඒකට උන්වහන්සේ උත්තර දෙනවා මෙන්න මෙහෙම. මොකද්ද සාරිපුත්ත ඔබ දන්නවද සම්මා සම්බුදුවරු කියන්නේ කවුද කියලා? සම්මා සම්බුදුවරු කියන්නේ මෙන්න මෙහෙමයි කියලා බුදුහාමුදුරුවෝ එතන ඉඳන් බුදුවරුන්ගේ තියෙන ගුණ විශේෂයන් ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. කොහොමද? පළවෙනි එක තමයි සාරිපුත්ත සම්මා සම්බුදුවරයෙක් තුල නවාකාර වූ මහා ගුණ විශේෂයක් තියෙනවා. ඒකට කියනවා නවාරහාදී බුදුගුණ කියලා. එපමණක් නෙමෙයි සාරිපුත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල තියෙනවා දස බල ඥාන කියලා. තානා තානේ විපාකේච මග්ගේ සබ්බත් ගාමිනා. අපි දන්නවා මේ දස බල ඥාන. ඒ දස බල ඥාන සම්මා සම්බුදුවරුන්ට තියෙනවා සාරිපුත්ත. එපමණක් නෙමෙයි සාරිපුත්ත මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පංචගති පරිච්ඡේදක ඥාන කියලා විශේෂ ඥාන කොටාසයක් තියෙනවා. ඒවා කාටවත් සම වෙන්නේ නැහැ. ඒ වගේම සාරිපුත්ත මේ සම්මා සම්බුදුවරුන්ට චතුරු වෛසාරද්ධ ඥාන කියලා ඥාන හතරක් තියෙනවා. ඒක සම්මා සම්බුදුවරුන්ට විතරයි විශේෂ වන්නේ. එපමණක් නෙමෙයි සාරිපුත්ත මේ සම්මා සම්බුදුවරුන්ට චතුරු යෝනික ඥාන කියලා ඥාන හතරක් තියෙනවා. ඒ ඥාන හතර සම්මා සම්බුදුවරුන්ට විතරයි විශේෂ. ඒ වගේම සාරිපුත්ත සම්මා සම්බුදුවරුන්ට අෂ්ට පරශබ්දී අකම්පේය ඥාන කියලා ඥානයන් පවතිනවා. චතුරු වෛසාරද්ධ ඥානය පරශබ්දී අටක කම්පා නොවි උත්තර දීමේ ශක්තිය සම්මා සම්බුදුවරුන්ට තියෙනවා. ඉතින් සාරිපුත්ත දැනගන්න මේ තමයි සම්මා සම්බුදුවරුන්ගේ ගුණ විශේෂයන්. ඒ මම ලඝු කොට කිව්වේ දීර්ඝ කොට නෙවෙයි. මෙන්න මේ අවස්ථාවේදී පින්වතුනි එක්තරා බ්‍රාහ්මණෙක් මේ බුදුහාමුදුරුන්ගේ ගුණ කියනකොට පැත්තක ඉඳලා අහගෙන හිටියා. අහගෙන ඉඳලා දුවගෙන ඇවිල්ලා බුදුහාමුදුරුන්ගේ සිරිපා අල්ලගෙන වැඳගෙන කියනවා ස්වාමීනි සම්මා සම්බුදුවරුන්ගේ ගුණ කිය ඔබ වහන්සේ ප්‍රකාශ කරනකොට මගේ රෝමෝද්ඝමනේ සිද්ධ වුණා. ඒ කිව්වේ ලෝම හංසෝ තිට්ඨති, මේ ලොම් හිටගත්තා කෙලින් වුණා කියලා කියනවා. ඒ කියන්නේ එතරම් පුදුම විදිහේ ගෞරවයක් සහ සම්මා සම්බුදුවරු කියන්නේ මෙහෙම අයද කියලා ඒ බමුණට පුදුම විදිහේ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වුණා. ලෝම හංසෝ පහිෂ්‍යති. ඉතින් බුදුහාඳුරක එහෙමනම් මේකට මහා සිංහනාද කියලා නම තියන්නේ කියලා. මහා සිංහනාදයක් කියලා. සිංහ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ කියන අර්ථය. ශ්‍රේෂ්ඨ නාදයක් කියලා තියන්න කියලා. දැන් පින්වතුනි අපි දන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට පවතින මහා ප්‍රාතිහාරයක්. අපි අහලා තියෙනවා පဋාණ ප්‍රකරණ ආදී වල සඳහන් වෙනවා
සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට සිදුවන මහා ප්‍රාතිහාරයක පුදුමය. අපේ බුදුරජාණන් වහන්සේලා හිමි දිනචරියාවෙන් උදෑසන අරුණලු උදා වෙනවා සමග සක්මනේ යෙදිලා හිරු උදා වෙනවා සමගම පිණ්ඩපාතේ වඩිනවා. ඒ තමයි ගෞතම බුදුපියාණන් වහන්සේ විටක පිණ්ඩපාතේ වඩින්නේ සාමාන්‍ය භික්ෂුවක් වශයෙන් තනියම ගමට වැඩම කරලා පිණ්ඩපාතේ වළඳලා එනවා. සමහර දවස්වල සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරේ පාමින් වැඩම කරන්න ඕන වෙච්චාම මහා සංඝරත්නයත් පිරිවරාගෙන මහා මගට වඩිනවා. ඒ තමයි විශේෂ අවස්ථාවල විතරයි. දැන් අපි දන්නවා නාලාගිරි හස්ති දමනයේදී බුදුරජාණන් වහන්සේට උන්වනා ප්‍රාතිහාරයෙන් පිණ්ඩපාතේ වඩින්න. නැතු උන්වහන්සේම වඩින්නේ. අපි දන්නවා නාලාගිරි හස්තියා. අපි දන්නවා රා මේ නාලාගිරි හස්තියා මදයට පත් කරලා වියරුවට්ට වෙලා බුදුහාමුදුරුව විනාශ කරන්න ඉදිරියට එව්වා. රාකලගිටි 16ක් කියලා සඳහන් වෙනවා. රාකලගිටි 16ක් පොවලා එව්වා කියලා අමාවතුරි සඳහන් වෙනවා. බලන්න අමාවතුරි කියන ආකාරයේ කොහොමද කියනවා. ඈත දූවිල්ලෙන් වැසී ගිය ඇත් රජ මෑත සවනක් ගණ බුදුරැස් විහිදුවමින් වඩින බුදුපියාණෝ ඈත එබු එබු පයෙන් මිහිකත ගුගුරුවමින් පැමිණෙන ඇත් රජ මෑත මිහිකත සනස සනසා වඩින බුදුරජාණෝ කියලා අමාවතුරේ සඳහන් වෙයි. මේ හස්ති රාජය ගස්ගල් පෙරලගෙන ගෙවල් බිඳගෙන බුදුහාමුදුරු ඉදිරියට එන්නේ. අන්නේ අවස්ථාවේදී පින්වතුනි දායකයෝ බුදුහාමුදුරන්ට ගිහින් කියනව පහවදා, ස්වාමීනි ඔබ වහන්සේ ඝාතනය කරන්න ප්ලෑනක් සැලැස්මක් හදාගෙන ඉන්නෝ මේ අන්නේ තිත්තිකයෝ අනේ තීර්ථකයෝ. ඔබ වහන්සේ හෙට දින පිණ්ඩපාතේ වඩින්ට එපා මහමගට. අපි ඔබ වහන්සේට දානේ කෙනක් දෙන්නම් විහාරස්ථානයට. ඔබ වහන්සේ වඩින්ට එපා මහමගට. බුදුහාඳුරු පිළිගත්ත හොඳයි මං පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. දායකයෝ සතුටු වෙලා ගියා. දැන් ප්‍රචාරයක් ගියා මුළු නගරයේම විශාල මහනුවරම නගරයක් ගියා. හෙට දින සම්මා සම්බුදුරජාණන් වහන්සේ තිරස්චානගත හස්තියයි අතර මහා යුද්ධයක් සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී එහි සිටපු අන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ සතුටින් අට්ටාල වෙට්ටම් කියනවා. අපි කියනවා මොකද උඩට උඩට අර බැඳලා බැඳලා උඩ උඩ නැගගෙන මහල් වලට නැගලා දැන් බලාන ඉන්නෝ මාර්ගයේ දිහා. එතකොට සද්ධාවන්ත බෞද්ධයන් අනේ අපේ බුදුරජාණන් වහන්සේට මේ තිරස්චාන හස්තිය මොනවා කරයිද, තිරිසන් සත්තුණන් කිසිම කෙනෙකුගේ ගුණ දන්නේ නැහැ මොනවා කරයිද කියලා මහා දුකින් බෞද්ධ පින්වතුන් බලාගෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝ ඒ වෙලේ මොකද කරන්නේ? පහවදා උදෑසන සියලුම මහරහතන් වහන්සේලාට ආමන්ත්‍රණයක් කරනවා. ආනන්ද යන්න විහාරයක් ගානේ ගිහිල්ලා සියලුම මහා සංඝරත්නයේ කැඳවන්න මේ ජේතවනාරාමෙට. කැඳවන්න 500ක් දහසක් වුණත් කැඳවන්න. හෙට උදෑසනම අපි මහා ගමකට වඩිනවා පිණ්ඩපාතේ. මහා රහතන් වහන්සේලා පිරිවරාගෙන දැන් බුදුරජාණන් වහන්සේ වඩිනවා. හස්තියත් ඉස්සරහට එනවා. පිඹගෙන කෑ ගහගෙන මහ වියරු වැටිලා එන්නේ මත් වෙලා. ඉදිරියට එනකොට මොකද වෙන්නේ? මිනිසු කෑ ගහනවා, ඌ කියනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට ලං වෙනවා සමග මේ හස්තියා. එක්තරා කාන්තාවක් මර භයෙන් තමන්ගේ දරුවත් මේ බුදුහාමුදුරු අතරත දාලා දුවනවා. ඒ අවස්ථාවේදී හස්තියා අර දරුව දිහාට හැරිලා සොණ්ඩාග්‍රයෙන් දරුව ගන්න ලැහැත්ති වෙනකොට බුදුහාඳුරෝ කියනවා, නාලාගිරි හස්තිය ඔබ මේ විදිහට වියරු වට්ටවලා දරුවා නිසා නෙමේ මා නිසයි මා ඉදිරියට එන්ටේ. ඒ ෂණයකින්ම හස්තියට මොකද වුනේ? මහා චිත්ත පරිවර්තනයක් සිද්ධ වුණා. තිරස්චානගත සතෙක් වුණත් මහා කරුණාවේ බලය නිසා තිරස්චාන හස්තියා වාලදියා කුලුවගෙන සොණ්ඩාග්‍රේ නමාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා දන නමාගෙන බුදුහාමුදුරුවෝ ගාව හිටියා.
ඊට මත්තෙන් සිද්ධ වෙ එක දෙයක් තමයි ආනන්ද හාමුදුරුව කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේගේ උපස්ථායකයා ඔබ වහන්සේගේ ශරීරයේ කඩ කරනවා මට දකින්න බෑ ඒ නිසා මම ඔබ වහන්සේට කලින් ජීවිතේ දානේ දෙනවා මේ හස්තියට කියලා බුදුහාඳුරු ඉස්සරහට පැනනවා බුදුහාඳුරන්ගේ මහා ප්‍රාතිහාර ඥානින් මේ පොළව කුඹල් සකක් වගේ කරකලා පිටිපස්සෙන් ආනන්ද හාමුදුරුව තිබ්බා ආනන්ද ඔබ නිසානේ මේ හස්තිය එන්නේ මා නිසායි ඒ අවස්ථාවේදී අර වචනේම දමනේ වුණා අන්න බලන්න දස බල ඥානේ වගේම බුදුහාමුදුරුවන්ට තිබ්බා කාය බල 10ක් ඒ කාය බල 10 අපි කියනවා තම්බ පිංගල මංගලංච අපි කියනවා හස්තිය 10 දෙනෙක් ඉන්නවා මේ අපේ බුදුදහමේ විස්තර කරලා මේ හස්තිය 10 දෙනාගෙන් අපි කියනවා ඔය තම්බ කියන හස්තියට හස්තිය 10 දෙනෙකුගේ ශක්තිය ඔය පිංගල කියන හස්තියට තියෙනවා මෙහෙම මෙහෙම 10 දෙනාගේ 10 දෙනාගේ ඇවිල්ලා සද්ධාන්ත කියන හස්තිය හත්ති අර අවසාන මංගල කියන හස්තිය 10 දෙනෙකුගේ ශක්තිය සද්ධාන්ති කියන හස්තියට තියෙනවා මේ සද්ධාන්ත කියන හස්තිය 10 දෙනෙකුගේ ශක්තිය බුදුහාඳුරන්ගේ කාය බලයට තියෙනවා කියලා සඳහන් වෙනවා අන්න ඒ නිසායි අර නාලාගිරි බුදුහාමුදුරන්ට දමනී වුණේ එපමණක් නෙමෙයි කාය ශක්තියට පමණක් නෙමෙයි මානසික ශක්තියටයි මෙන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ඒ දස බල ඥානයේ වගේම කාය බල 10 ශක්තියත් ඉස්මතු වෙච්ච තැන බුදුහාමුදුරුව හස්තිය දමනී කරලා පිණ්ඩපාතේ ගියන විහාරස්ථානයට වැඩම කළා මොකද දායකයන්ට පොරොන්දු වුණා පිණ්ඩපාතේ යන්නේ නැහැ කියලා ඉතින් මේ එක්තරා අවස්ථාවක් පින්වතුනි ඒ වගේම මම මේ බුදුහාමුදුරන්ගේ ගුණය කියලා අවසන් කරන්න බෑනේ රාතන් වහන්සේ කවුද බුදුහාමුදුරෝ කවුද කියලා මේ දෙදෙනා අතර තියෙන වෙනස කියන්න අමාරුයි මහා කාලය දීර්ඝ සතියක් විතර යන කාලයක් හරියට මහා මේරු පර්වතයේ ළඟ තියෙන අබෑටයක් තරම් ප්‍රමාණයක් කියන්නත් අපිට දීර්ඝ කාලයක් කියයි ඒ නිසා මේ අවස්ථාවේදී මම කියනවා බුදුහාමුදුරන්ගේ අපි දන්නවා ත්‍රිවිද්‍යා මොනවද කියලා ඔන්න බලන්න එක්තරා සූත්‍රයක වච්ච කියන පුණ්ඩරීක කියන මේ සූත්‍රය පින්වතුනි පුණ්ඩරීක කියන මෙන්න මේ ආරාමයේදී බුදුහාමුදුරුවෝ දිනක් වැඩම කරනවා ඒ කියන්නේ පුණ්ඩරීක කියලා අන්‍යාගමික ආරාමයක් තියෙනවා බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ පිණ්ඩපාතේ යන්න කාලේ වැඩි නම් උන්වහන්සේ බලන්නේ කාටද මම ගිහින් පිහිට වෙන්න ඕන කියලා පිණ්ඩපාතයට කාලේ එනකන් උන්වහන්සේ ළඟම තියෙන අන්‍යාගමිකයන්ගේ ආරාමවලට යනවා ගිහිල්ලා එයත් එක්ක කතා බහ කරනවා මෙන්න මෙහෙම දවසක් පුණ්ඩරීක කියන ආරාමයට එනවා ඒ කියන්නේ වච්ච කියන පිරිවැජියා මෙතෙන්ට මේ වච්ච කියන පිරිවැජියා බුදුහාඳුර ඈත තියා එනවා දැක්කහම මේ වච්ච කියනවා ඇවැත්නි කෑ ගහන්න එපා නිස්සද්ද වෙන්න ඔය එන්නේ සාක්‍ය කුලයෙන් නික්මිලා මහා සම්බුද්ධත්වයට පත්වෙච්ච උත්තමයා ගෞතමයන් වහන්සේ. උන්වහන්සේ හරීම කැමති නිස්සබ්දතාවයට. උන්වහන්සේ හරීම කැමති අපි කියනවා ප්‍රකර්ෂ විවේකයට. උන්වහන්සේ කැමති ඒ නිසා නිස්සබ්ද වෙන්න. බුදුහාඳුරු වැඩම කරලා පනවන ලද ආසනෙ ඉඳගත්තට පස්සේ මේ වච්ච අහනවා ස්වාමීනි මම අහලා තියෙනවා ඔබ වහන්සේට ඇවිදින කොටත් නිදා ගන්න කොටත් ඉඳගෙන ඉන්න කොටත් සර්වඥතා ඥානය තියෙනවා කියලා සර්වඥතා ඥානය ඒ කියන්නේ මේ මුළු විශ්වයම දකින්න පුළුවන් කියලා මම අහලා තියෙනවා ඔබ වහන්සේ නිදාගෙන ඉන්න කොටත් ඔබ වහන්සේ ඉඳගෙන ඉන්න කොටත් ඔබ වහන්සේ සැතපීලා ඉන්න කොටත් මේ ඉරියව් පවත්වන කොට හැම මොහොතකම ඔබ වහන්සේට මේ මුළු විශ්වයම දකින්න පුළුවන් සර්වඥතා ඥානය බලයේ තියෙනවා කියලා මම අහලා තියෙනවා ඒක ස්වාමීනි ඇත්තක්ද එහෙම නැත්නම් බොරුවක්ද කියලා බුදුහාඳුරන්ගෙන් අහනවා දැන් අපි දන්නවා දේවවාදී ආගම්වල සඳහන් කරනවා ඒ මහා බලවත් මහා බ්‍රහ්මයාට හෝ වේවා ਸਰව බලධාරී දෙවියන්ට හෝ වේවා අල්හා දෙවියන්ට හෝ වේවා ඒ හැම කෙනෙකුටම හැම මොහොතකම මේ විශ්වයේ වෙන්නේ මොකද්ද කියලා දකිනවා කියලා. ඉගිලෙන කුරුල්ලෝ රෑනකකින් එකෙක් බිමට වැටුණත් ඒක දන්නවා කියලා. නමුත් අන්න ඒ නිසාම බුදුහාමුදුරන්ගෙන් අහනවා මේ වච්ච ස්වාමීනි ඔබ වහන්සේටත් එහෙම ඥානයක් තියෙනවද
මේක ඇත්තක්ද මේක බොරුවක්ද? එතකොට බුදුහාඳුරු කියන වච්ච යම් කිසි කෙනෙක් එහෙම කියනවා නම් බුදුහාමුදුරුවන්ට නිදාගෙන ඉන්න කොටත් ඇවිදින කොටත් වළඳින කොටත් සතර ඉරියව්වම පවත්වන කොට එහෙම මුළු විශ්වයම පේනවා එහෙම ඥානයක් තියෙනවා කියලා කියනවා නම් ඒ මිනිසු කරන්නේ සම්මා සම්බුදුවරුන්ට නිග්‍රහ කිරීමක් අභූතයෙන් චෝදනා කිරීමක් කරන්නේ අසත්‍ය ප්‍රකාශ කිරීමක් කරන්නේ කියලා බලන්න මොනතරම් සාධාරණ පිළිතුරක්ද මහා ශාස්ත්‍රූවරයෙකුගේ උන්වහන්සේ කවදාවත් කිව්වේ නැහැ මට මේ මුළු විශ්වයම පේනවා හැම ඉරියව්වකදීම කියලා උන්වහන්සේ දේශනා කළේ එහෙම යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ සම්මා සම්බුදුවරුන්ට කරන නිග්‍රහයක් කියලා ඇයි එහෙම කියන්නේ හේතුව බුදුහාඳුරෝ කියනවා වච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිදා ගන්නකොට දන්නේ නැහැ ලෝකෙට වෙන්නේ මොකද්ද කියලා සම්මා සම්බුදුවරු ඉඳගෙන යම් කිසි දේශනාවක ඉන්නකොට දන්නේ නැහැ එහා පැත්තේ මොකද වෙන්නේ කියලා එහෙම ඥානයක් මට නැහැ වච්ච සම්මා සම්බුදුවරුන් තුන් ලෝකයේම දන්නවා මේ මුළු විශ්වයම නමුත් ඒ දෙයට හිත යොමු කළොත් විතරයි පේන්නේ නැතුව පින්වතුනි අර කියන විදිහේ ඥානයක් තිබ්බොත් මොකද වෙන්නේ මෙතන මම ඉඳගෙන ඉන්නකොට මුළු විශ්වයේම කරන දේවල් පේන්න ගත්තොත් එම් බුදුහාඳුර කියනවා පිස්සෙක් වෙනවා නේද ආනන්ද නේද වච්ච මම පිණ්ඩපාතය යනවා කියලා කානුවල ඇවිදි මොකද ඇයි මුළු විශ්වයම පේන්න පටන් ගන්නවා කරන දේ නොකරන දේ අහිත දේ හිතවත් දේ අප්‍රසන්න දේ ඔක්කොම පේනවනේ එහෙම ඥානයක් මට නැහැ මට මුළු විශ්වයම පේනවා ඒ දෙයට හිත යොමු කළොත් විතරයි බලන්න අඟුලිමාල 999ක් මැරුවා කියලා කියනවා ඇයි බුදුහාමුදුර ඔච්චර ළඟ ඉඳගෙන දැක්කේ නැද්ද කියලා අහනවා දැක්කේ නැහැ හේතුව එහෙම ඥානයක් බුදුහාමුදුරන්ට නැහැ හැම වෙලෙම ටෙලිවිෂන් එක වගේ මේ බලන් ඉන්න ඥානයක් නැහැ උන්වහන්සේට. උන්වහන්සේ ඒකට හිත යොමු කළොත් විතරයි දකින්නේ. ඒක තමයි සාධාරණ විවේකයක් නැති වෙනවනේ. පිස්සෙක් වෙනවනේ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මට එහෙම ඥානයක් නැහැ වච්ච. මට තියෙන්නේ මෙන්න මෙහෙම ඥානයක් විතරයි. කවුරු හරි කියනවා නම් මෙන්න මෙහෙම කියනවනේ ඒක තමයි මට කරන ගෞරවය. කොහොමද? ඒක තමයි ත්‍රිවිද්‍යාව. සම්මා සම්බුදුවරුන්ට තියෙන ත්‍රිවිද්‍යාව පමණයි මොනවද ඒ ත්‍රිවිද්‍යාව කියන්නේ අපි දන්නවා අයම් පටම යාමේ බුදුහාඳුරෝ රාත්‍රී කාලයේ තුනකට බෙදනවා තුනකට බෙදලා පළවෙනි යාමේදී උන්වහන්සේ කියනවා පටමා විජ්ජා අධිගතා මට පළවෙනි විජ්ජාව පහළ වුණා ඒ විද්‍යාව මොකද්ද අපි කියනවා පළවෙනි විද්‍යාවට අපි කියනවා චුතූපපාත ඥානය චුතූපපාත ඥානය චුතූපපාත ඥානය කියන්නේ මේ ආත්මයේ ඉඳන් අනවරාග්‍ර ඒ කියන්නේ සංසාරයේ අවසානයේ උනත් බුදුහාමුදුරන්ට දකින්න පුළුවන් සත්වයා මෙරි මෙරි ඉපදිච්ච ආත්ම භාවයන් අතීතේ බලන්න පුළුවන් මේ මිනිසයා කොතනින්ද ආරම්භ වුනේ කියලා උන්වහන්සේට බලන්න පුළුවන් රහතන් වහන්සේගේ වෙනසක් තියෙනවා ඒ චුතූපපාත ඥානයේදී ඒ තමයි රහතන් වහන්සේලාට සමහර අයට තියෙන්නේ ආත්ම 100යි බලන්න පුළුවන් සමහර අයට ආත්ම 1000යි බලන්න පුළුවන් අතීතයේ රහතන් වහන්සේලා ආත්ම 100ක් එහා කෙනෙක්ගේ බලන්න ඕන නම් පිළිවෙලටම යන්න ඕන පළවෙනි ආත්මේ දෙවෙනි ආත්මේ තුන්වෙනි ආත්මේ වශයෙන් එහෙම ගිහින් ගිහින් තමයි 100ට යන්න ඕනේ බුදුහාඳුරන්ට එහෙම නෙමෙයි මේ තනත්තාගේ ආත්ම 100ක් බලන්ට ඕන නම් ඒ 100ට ෂණිකවම යන්න පුළුවන් අන්න එහෙමයි බුදුවරුන්ගේ ඥානය ඒ නිසා චුතූපපාත ඥානය මට පහළ වුණා අන්න ඒක බුදුවරුන්ට තියෙනවා කියලා කිව්වොත් ඒ ඇතු තමයි මට ගෞරවයෙන් මට තියෙන දේ සත්‍ය ප්‍රකාශ කරන්නේ අයම් මජ්ක්‍ධිමා යාමේ දෙවෙනි යාමේදී වච්ච මට පහළ වුණ එක ඥානයක් තමයි ဒုတိයා විජ්ජා අධිගතා දෙවෙනි විද්‍යාව ඒ මොකද්ද දිව්‍ය චක්සු ප්‍රභිඥානය අපි කියනවා දිබ්බ චක්කු ඥානය කියන්නේ මොකද්ද දිබ්බ චක්කු ඥානේ මුළු විශ්වයම දකින්න පුළුවන් දිව්‍යම ඇස මුළු විශ්වයම දකින්න පුළුවන් ඒක මේ මාසසින් දකින්න ඥානයක් නෙමෙයි හිතෙන් දකින්නේ
හිතෙන් මේ ඕනම දෙයක් දකින්න පුළුවන් සංසාරයක් දකින්න පුළුවන් සෑම දෙවියෙක්ම දකින්න අපි දන්නවා අර බක බ්‍රාහ්මණය දමනය කරන්න ගියේ කොහොමද කියලා බ්‍රාහ්මණේ කිතං හිටියානේ මහා බ්‍රාහ්මයා හිතුවා මම තමයි මේ ලෝකයේ මැව්වේ මම තමයි මේ සත්වයා නිර්මාණය කළේ ඈ නිමිත්තා දාතා පිතා කී කියා කියනවා මම තමයි පියා මම තමයි දුන්න කෙනා ලෝකය මම තමයි නිම්මාතා නිර්මාණය කළ කෙනා මේ විශ්වය කියලා හිතාගත්ත මහා බ්‍රාහ්මයා මේක බුදුහාඳුරෝ දැක්කා අන්න දිබ්බ චක්කු ඥාණයෙන් දැක්කේ අර බ්‍රාහ්මණයා එහෙම හිතනවා දැක්කා දැකලා උන්වහන්සේ ශනේකින්ම කාත් එක්කද මුග කශ්‍යප මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ සමග ගමන් කළා අර මහා බ්‍රාහ්මයාගේ ලෝකයට ගමන් කරලා එතන වෙච්ච සිදුවීම ඉතාම සිත් ගන්නා සුළුයි බක බ්‍රාහ්මණයාත් බුදුහාඳුරුවත් අතර ඇත වෙච්ච බ්‍රහ්ම නිමන්තික සූත්‍රය බලන්න බ්‍රහ්ම නිමන්තික සූත්‍රය මේ එතකොට එතන ඇතිවෙච්ච සිදුවීම ඉතාමත්ම වටිනවා බුදුවරු කියන්නේ කවුද බ්‍රාහ්මණය ඔය කියන සර්ව බලධාරී බ්‍රාහ්මණය බුදුහාඳුරන්ට පරාජය වුණේ කොහොමද කියලා ඉතින් ඒක කියන්න ඒ නිසා පින්වතුනි දෙවනි ඥානය කියන්නේ දිව්‍ය චක්සුර විඥානය ඒ කියන්නේ මුළු විශ්වයම දකින්න පුළුවන් ඥානය ඒක තමයි එහෙන් එහෙම ඥානයක් ගැන බුදුවරුන්ට තියෙනවා කියලා කියනවා නම් වච්ච ඒක සත්‍ය ප්‍රකාශ කිරීමක් තුන්වෙනි යාමේ පච්චිමා යාමේ තුන්වෙනි යාමේ මොකද්ද වෙන්නේ තතියා විද්‍යා දිගතා වච්ච තුන්වෙනි විද්‍යාවත් සම්බුදුවරුන්ට පහළ වෙනවා ඒ තමයි මොකද්ද අරහත් මාර්ග ඥානය අරහත් මාර්ග ඥානය කියන්නේ ආස වක්‍ය කර ඥානය මුළු ක්ලේශ ධර්මයන්ම ප්‍රහීන කරන ඥානය පහළ වෙනවා එතකොට තමයි රහත් භාවයට පත් වෙන්නේ එයාට කියනවා රහතන් වහන්සේ කියලා. ඒ නිසා මතක තියාගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේත් මහරහතන් වහන්සේ දෙදෙනාම එකයි. එකම තලයක ඉන්න අය. නමුත් උන්වහන්සේලා තුල තියෙන ගුණ විශේෂයන් නිසා එක එක මට්ටම් වලින් ඉහළ යනවා. සම්මා සම්බුදුවරුන්ට අතිවිශේෂ ගුණ තියෙනවා. අතිවිශේෂ ඥාන තියෙනවා. ඒ නිසාම සම්මා සම්බුදුවරු අරායකින් මහා ඉහළ තත්වයකට යන රහත් කියන තත්වයෙන් නැත්තම් රහතන් වහන්සේලා සම්මා සම්බුදුරුත් නිර්වාණ තත්වයෙන් නම් දෙගොල්ලම එකයි ඥාන බල ශක්ති තත්වයෙන් විසමයි යමක මහා ප්‍රාතිහාර්ය සම්මා සම්බුදුරුන්ට විතරයි පොතු වෙන කෙනෙකුටවත් සාධාරණ නැහැ ඒ නිසා අසාධාරණ ඥානයක් ඒක සඩ අසාධාරණ ඥාන කියලා කියන බුදුවරුන්ට තියෙන යමක මහා ප්‍රාතිහාරේ ඥානේ පාන්න පුළුවන් සම්මා සම්බුදුවරුන්ට විතරයි. ඒක කිසිම රහත අපි දන්නවා මුගලන් මහරහතන් වහන්සේ ප්‍රාතිහාරේ පෑමේ උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේ පිරිනුවම් පෑවේ අහසේ ඉඳගෙන ප්‍රාතිහාරේ පානින්. නමුත් බුදුහාමුදුරන්ට දෙවනි යමක මහා ප්‍රාතිහාරේ පාන උන්වහන්සේට බෑ. හේතුව යමක මහා ප්‍රාතිහාරේ කියන්නේ මේ සිදු රෝම සිදුරු තුලින් අපි කියනවා අග්නිජාලා පිට කිරීමත් මහා ජල කඳක් පිට කිරීමත් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේලාට පමණයි. ඒක මේ ගින්න නෙමෙයි තේජ අපි කියන තේජෝ කසිනේට සමවදිනකොටම ගින්දර පිට වෙනවා පේන්නේ. සමාධියට සමවදිනකොටම ඒ ෂණේකින් ආපෝ කසිනේට සමවදිනකොටම දිය පිට වෙනවා පේන්නේ බුද්ධ ශරීරයෙන්. ලහු පරිවත්තතාවය මේ සිතේ තියෙන බලන්න ඒක කාටවත් කරන්න බෑ මේ සිත ෂණේකින් මේ ධ්‍යාන දෙකකට පෙරලන්න මේ විශ්වයේ මේ මිහි මඩලේ කිසිම කෙනෙකුට බෑ කවුරු හරි තේජෝ කසිනී සමාධියට සමවැදුණා නම් එයා ඒකේ ඉඳලා ඒකෙන් අයින් වෙලා ඊගාවෙකට එන්න ඕනේ නමුත් බුදුවරුන්ට තේජෝ කසිනීන් ඇසිපිල්ලම් ගහන කෝටි වාරයක් බෙදුවත් ඒකෙන් එක මිනිත්තුවක්වත් යන්නේ නැහැ අනිකට සමාදින්න. දෙක මාරු වෙනවා මේ සිත මාරු කරනවා සමාධියට දෙකට. ඒ මාරු වෙන වාරයක් පාසා පේන්නේ අඛණ්ඩව ජල දහරා යනවායි ගින්දර යනවායි. ඕක කරන්න පුළුවන්නේ සම්මා සම්බුදුවරුන්ට විතරයි. ඒ බුදුවරුන්ගේ අසහාය ශක්තිය
එනිසා මේ අවස්ථාවේදී වැඩි කාරණා ප්‍රකාශ කරන්න තව ගොඩක් කාරණා තියෙනවා පංච ගති පරිච්ඡේදක ඥාන සද්දා සාධාරණ ඥාන චතුරු වෛසාරද්ධ ඥාන බුදුවරුන්ගේ මේ එක ඉල්ලීමක් නමුත් කියන්න බෑ සම්පූර්ණව අල්ප මාත්‍රය කියන්න පුළුවන්කම තිබ්බේ මං හිතන්නේ මේ කාලය තුර ධර්ම දේශනා මේ කීපේ පවත්වන්න කියලා මතක් කර සිටියා ඉතින් ඒ නිසා මට පුළුවන් වෙයි තව තවත් මේ ගැන ඉස්සරහටත් විස්තර කරන්න තව කෙටි කාලයයි මේ වස් තුන් මාසෙ අවසන් වෙන්න තියෙන්නේ ඉතින් මේ කාලේ ඒ ධර්ම දේශනා කීපේ සිද්ධ කරන්න කියලා මතක් කළා ඒ නිසා ඒ කාලය තුලදීත් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ විශේෂ කාරණා පිංගතුණී එහෙමනම් දැන් මතක් කර සිහිපත් කරගන්න මේ බුදුවරුන්ගේ අනන්ත ගුණය හඳුන ගන්න ඉඳ ඉඳ එක වෙහෙර අහෝ දෙව්දත් නොදිටි මොප්පුර බුදුහාමුදුර කොච්චර අපි වෙහෙර විහාරස්ථානය ඇසුරු කළත් ඒ බුදුවරුන්ගේ ගුණ හඳුන ගන්න බැරි වුණොත් අනේ අපිට මොකද වෙන්නේ මාර්යාගේ කාලයේ මේක මාර්යා පුදුම විදිහට උත්සුක වෙලා තියෙනවා මේ ජනතාව අල්ල ගන්න එදා මාර්යා මොකද කරේ මිනිසු නොමගට යවලා මිනිසු මේ සංසාරේ රඳව ගන්න උත්සාහ ගත්තා අද මාර්යා කරන්නේ වෙනත් හාස්පතින් වෙනස් දෙයක් ඒ මොකද්ද අද මාර්යා කරන්නේ මිනිසු යහපත් දෙයට යොමු කරලා මේ සසර තියා ගන්නයි මොකද ධර්මය ධම්මෝ දිප්පති ධර්මයේ දිලිසෙන කාලයක් අද අති දිලිසෙන කාලයක් හරියට පහන යම්සේද පහන පින්වතුනි අපි දන්නවා නිමෙන්න ලං වෙනකොට පහනේ ගිනි දැල්ල ඉතාමත් දීප්තිමත් වෙනවා ඒ දීප්තිමත් වෙනවා කියන එකේ සංකේතය තමයි මේ පහන නිමෙන්න ළඟයි කියන එක බුද්ධ දර්ශනයේ ඉතාමත් දීප්තිමත් බැබලෙන යුගයක් අද ඒකේ සංකේතය මොකද්ද ව්‍යංගාර්ථේ බුදුදහම නොබෝ කලකින්ම නැති වෙලා යනවා කියන එකයි අවුරුදු 5000ක් මේ ශ්‍රී සද්ධර්මයේ පවතිනවා කියලා මිනිසුන් කියනවා කිව්වත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය විවෘත නොවුනොත්ම ධම්මෝ විවටෝ විරෝචති ධර්මයේ විවෘත නොවුනොත් මොකද වෙන්නේ බබලන්නේ නැහැ එතනින් ධර්මයේ අවසානයි මාර්යා තේරුම් ගත්තා මිනිස්සු අද මේක තේරුම් අරගෙන ඉන්නවා එනිසා මිනිස්සු වහ වහාම මේ මාර්ගඵල ලබන්න උත්සාහ ගන්නවා එනිසා මේ මිනිස්සු අල්ලන්න පුළුවන් හොඳම ආකාරය තමයි යහපතට යොමු කරලා එයින් මේ සසර තබා ගන්න ඒ තමයි පින්දහම් වල නිරත වෙන්න යොමු කරනවා පින්දහම් කරනකොට මොකද වෙන්නේ සසරටම අයත් වෙනවනේ අපි පින්දහම් පින් කරනකොට දිව්‍ය ලෝකවල යනවා නැවත ආත්ම භාව ලබනවා කියන්නේ මොකද්ද දිව්‍ය ලෝක ලබනවා කියන්නේ මේ සසරටම අයත් ඉතින් මාර්යාගේ කාර්යයකිනුත් හරි බුදුහාඳුරෝ දේශනා කරන්නේ නිරන්තරයෙන් උත්සාහ ගන්න පින් කරනවා වගේම මේ චතුරාර්ය සත්‍ය ධර්මය එහෙම නැත්නම් මේ ප්‍රත්‍යක්ෂ කරන්නට අපහසු උත්තරීතර ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන සෝවාන් මාර්ගඵලයට පැමිණෙන්නවත් උත්සාහ ගන්න අන්න මාර්යාට ඔබ අල්ලන්න බෑ ඉතින් මේ ධර්මයේ බබලන කාලේ අපි උත්සාහ ගමු මේ බුදුහාඳුරන්ගේ අභිමතාර්ථය සාධනය කරගන්න ඉතින් මේ හොඳම කාලයක් මේක එනිසා මේ අවස්ථාවේදී එයත් මතක් කරමින් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි හැම දිනාටම තෙරුවන් සරණයි